හැමෝම යුක්ති සහගත බව ධර්මිෂ්ඨ බව කියලා කල්පනා කළේ හැමෝටම සම අයිතිවාසිකම් තියෙන ਸਰව සාධාරණ සමාජයක් හැමෝම කිව්වා අපට කැම තියෙනවා කැම නැති අයටත් කැම ලැබිච්ච දවස තමයි අපට කැම ලැබෙන දවස ඒක තමයි භෞතික සමාජවාදය තව සමහරකුව අපට ඇඳුම් තියෙනවා ලෝකේ සියලුම ඇඳුම් නැති අයට ඇඳුම් ලැබිච්ච දවස තමයි අපට ඇඳුම් ලැබෙන දවස අපට සමාජයේ වරප්‍රසාද හිමි වෙලා තියෙනවා අහිමි වෙච්ච පිරිසක් ඉන්නවා සමාජයේ වරප්‍රසාද ඒ අහිමි වෙච්ච පිරිසට හිමි වෙන දවස තමයි අපට වරප්‍රසාද ලැබෙන දවස හැබැයි මම කියනවා ඒක තමයි යථාර්ථයක් නොවන දවස කියලා අපි සත්‍ය කියලා හිතාගෙන හිටියේ භෞතික වශයෙන් හැමෝටම ਸਰව සාධාරණ ඉෂ්ට වීම අපි සමාජවාදය කියලා කල්පනා කළේ ඒකමයි මම මේ සියලු සමාජවාදී අදහස් ප්‍රතික්ෂේප කරනවා ඒ සමාජවාදී දර්ශන මම සියල්ල පාගල දානවා මම මේ සමාජවාදී දර්ශන පාගා දමමින් ඊටත් වඩා ශ්‍රේෂ්ඨ වූ සමාජවාදී දර්ශනයක් ලෝකයට ඉදිරිපත් කරනවා මේ මා ඉදිරිපත් කරන දර්ශනයයි ලෝක කිසි දවසක සියල්ලන්ට යුක්තිය ධර්මිෂ්ඨ බව සාධාරණය ළඟා කරන්න බැරි බව අපි යථාර්ථයෙන්ම දන්නවා ඒ නිසා අපි යුක්තිය ප්‍රාර්ථනා නොකර යුක්තියනොත් අයුක්තියනොත් ඉවත් වෙන සමාජවාදී දර්ශනය අපි ලෝකයට උගන්වනවා ලෝකයේ සියලු දෙනාගේ අවශ්‍යතා කිසි දවසක ਸਰව සාධාරණව ඉෂ්ට කළ නොහැකි බව අපි ප්‍රත්‍යක්ෂ කරලා තියෙනවා ඒ නිසා අපි නැවත කිසිම දවසක සියල්ලන්ට සාධාරණයක් ਸਰව සාධාරණයක් යුක්තිය ධර්මිෂ්ඨකමත් ලබා දීම වෙනුවෙන් සටන් කරන්නේ නැහැ අපි මේ සියලු සටන් අද ඉඳන් නවත්තනවා අපි අවියායුද බිම තියෙනවා සියලු සමාජවාදී දර්ශන අවසන් සියලු සමාජවාදී දර්ශන ලෝකේ අවසන් වෙනකොට ලෝකෙ මතු වෙනවා විමුක්තිවාදී දර්ශනයක් ඒ විමුක්තිවාදී දර්ශනය උගන්වන්නේ මේකයි මේ සියල්ලන්ට සාධාරණ යුක්තිය ධර්මිෂ්ඨකම ලබා දීමට නොහැකි නිසා සසරින් ඉවත් වෙනවා කොබලන්න ඒ දර්ශනය පිළිගන්න කැමති අය ඒක තමයි අපි ඉදිරිපත් කරන අලුත්ම දර්ශනය සමාජවාදයේ තුල සියල්ලන්ට යුක්තිය පසිඳලිය නොහැකි නිසා සියලු සමාජවාදී දර්ශන පාගා දමමින් සංසාරයෙන් ඉවත් වීම එයට එකම සදාකාලික විසඳුම වශයෙන් මා නිර්දේශ කරනවා කිසිම දාර්ශනිකයෙකුටවත් කිසිම දේශපාලඥයෙකුටවත් සමාජවාදයේ කෙළ පැමිණි මහා උගතෙකුටවත් මං ඉදිරිපත් කරපු දර්ශනය විඳින්න බෑ ඒ සමාජවාදී කිසිම දාර්ශනිකයෙකුට විමුක්තිය උදා වෙන්නේ නැහැ. ඔවුන් විමුක්තිය උදා වෙනවයි කියලා හිතමින් වයසට යනවා. ඔවුන් විමුක්තිය උදා වේයි සිතමින් මරණයටපත් වෙනවා. නමුත් අපි විමුක්තිය උදා කරගන්නවා. අපි විමුක්තිය උදා කරගන්නේ යුක්තිය සොයන්න ගිහිල්ලා නෙවෙයි. යුක්තිය ප්‍රතික්ෂේප කරලා. ਸਰව සාධාරණත්වයේ සොයලා නෙවෙයි ਸਰව සාධාරණත්වයේ ප්‍රතික්ෂේප කළා අපි සසරින් අයින් වෙනවා යුක්තිය අවශ්‍ය වන්නේ සංසාරයේ සිටින්නෙකුටද සසරින් ඉවත් වූෙකුටද මට උත්තර දෙන්න යුක්තිය අවශ්‍ය වන්නේ සංසාරයේ සිටින්නෙකුට සංසාරයේ සිටින විට යුක්තිය අවශ්‍ය නිසා මං සංසාරයෙන් අයින් වෙනවා දැන් මට යුක්තිහි අවශ්‍යතාවයක් නැහැ මට යුක්තිහි අවශ්‍යතාවයේ අතුරුදහන් වූ විට මා යුක්තිය ඉක්මවා ගිය විමුක්තියකට පත් වී ඇත ලෝකයට සැනසෙලිදායක සුවදායක සදාකාලික යුක්තිය ඉක්මවා ගිය දර්ශනයක් පහළ වේ නම් ඒ විමුක්තියේ නාමයෙන් පහළ වන දර්ශනයයි ඒ වගේම ඒ විමුක්තිය කවුරුවරි සාක්ෂාත් කළොත් ඒ විමුක්තිය සාක්ෂාත් කළ උතුමා පරම සමාජවාදී
අපි සමාජවාදී ගැන කතා කළාට අපි පරම සමාජවාදයක් ගැන කතා කළේ නැහැ මං අද ශබ්දකෝෂයට අලුතෙන් වචනයක් එකතු කරනවා පරම සමාජවාදී දර්ශනය තමයි විමුක්තියට පත්වෙන විමුක්ති මාර්ගය ඒක තමයි ලෝකයේ තියෙන එකම විමුක්ති අරගලය මිනිස්සු විමුක්තියේ නාමයෙන් අරගල කළා සටන් කළා ලේහලා ගත්තා මිනි මරා ගත්තා මම විමුක්තිය සොයන්න කියලා එකමක සටනක් කළා ඒ මගේ ආධ්‍යාත්මය එක්ක ඒ සටනට මට කිසිම ආයුධයක් අවශ්‍ය වුණේ නැහැ ඒ සටනට මට කිසිම උපකරණයක් අවශ්‍ය වුණේ නැහැ ඒ සටනට මට කිසිම කායික ශක්තියක් අවශ්‍ය වුණේ නැහැ ඒ සටනට මට අවශ්‍ය කළේ මගේ ශක්තිමත් වෙච්ච හිත පමණයි මා ගොඩනගාගත් මා කෙරෙහි ඇති කරගත් විශ්වාසය පමණයි ඒ විශ්වාසය නිසා මා මගේ සිත සමග සටන් කළා ආත්මය සමග සටන් කළා ආත්මය අනාත්ම වෙනකම් මම මගේ දුක සමග සටන් කළා දුක සැප වෙනකම්ම ලෝකේ සංගවිච්ඡ රහස සාක්ෂාත් කළා දැන් කෙනෙකුට සංගවිච්ඡ රහස සාක්ෂාත් කරන එක තමයි අමාරු ඒක හැබැයි අමාරු දෙයක් නෙමෙයි සමාජවාදී දර්ශනයක් ඔස්සේ මානව සමාජයට සමාජවාදයේ ගේනවට වඩා ලේසි මිනිස්සෙක් පරම සමාජවාදයට පත්වෙන එක පරම සමාජවාදයට පත්වෙච්ච මිනිසයා විමුක්තිය සාක්ෂාත් කොට අවසන් ඔහු විමුක්තියට පත් වෙලා ඔහු පත්වෙච්ච විමුක්තිය තමයි සසර දුක නැතිකම ඔහු පත්වෙච්ච විමුක්තිය තමයි මධ්‍යම ප්‍රතිපදාව ඔහු පත්වෙච්ච විමුක්තිය තමයි අන්ත දෙක තේරුම් අරගෙන මෙද නොවැළී සිටින දහම ඒ තමයි බුදුවරුන්ගේ ඉගැන්වීම